සම්ප්‍රදායන මහත්තයා කියනවා ජනාධිපතිවරණයේ ඉවරෙච්ච හැටි පැය දෙකෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියලා. අනුරසාන මහත්තයා කියන්නේ දැන් 3 දෙනෙක් ඉන්නවා. එතුමා ජනාධිපති වුණාම 4 දෙනෙක් වෙනවා. 4 දෙනාත් එක්ක ආණ්ඩුව ආරයි යනවා කියලා තමයි කියන්නේ. වසන්ත සමරසිංහ හිටමු මන්ත්‍රීවරයා කියනවා වෙන කතාවක්. උතුරු එනගෙන හිර වතුකරේ දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරු සමග කැබිනට් මණ්ඩලයක් හදන්න කටයුතු කරලා තියෙනවා කියලා. මේක ඉතා පරස්පරයි. හිතුවක්කාර විදිහට ඔය කියන ඒවා කරන්න එහෙම කරන්න බෑ. 21 ජනාධිපති පත් කරගෙන නොවැම්බර් මාසේ ඒලෙවල් විභාගෙන කලින් මහජන්ද තියලා ඒකත් අවසන් කරගෙන ආණ්ඩුවත් හදාගෙන අපි මේ වැඩේ ඉක්මනට පටන් ගමු. ඒ වෙනුවෙන් මේ දවස් 5 6 7 8 දණ්ඩ සෙල්ලම් ඔක්කොම දාන්න. එක එක අපිට ඉරගෙන මතවලට ඒව සුණු විසුණු කරලා දාන්න ඕන. බය වෙන්න එපා. ඔබ ඇත්ත වෙනුවෙන් මෙණින් දින්නේ. ඔබ විශ්වාසය දෙන මේ ප්‍රතිපත්ති මේ කණ්ඩායම ගැන ඔබ හිතනතර විශ්වාසය අපි ආරක්ෂා කරනවා. ජාතිය ආගම පදනම් කරගෙන ලාභෙට සිල්ලට කරන දේශපාලන ජනතාව ප්‍රතික්ෂේප කළා. සජිත් අදත් කර තියාගෙන මේක. අදක ලාංකා දැමිතුමා, රීතේරා දැමිතුමා, අනුරකුමා දිසානායක දැමිතුමා, ඒගොල්ලෝ ඔක්කොම අමාත්‍ය දුරවල් දැරුවා ඉඳගෙන. 35 ආරාමේ ප්‍රාදේශීය සභාවත් ඒගොල්ලෝ දින්න එකපාර. එකපාරයි දින්නේ. අනික හැරිලා පස්සේ පරාදයි. දැන් අලුත් බලවේගයක් කියනවා. අලුත් මූණක් කියලා කියනවා. ජනතා විමුක්ති පෙරමුණ ඒ නමින් නෙමෙයි එන්නේ. තෙලසිලා සහෝදරයාගෙන් මාධ්‍ය වේදිකාවක අහලා තිබුණා. මොකද්ද ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය? ඒත් මම ඍජු උත්තරයක් දීලා තිබුණා. වෙනසක් නැහැ. අපේ ප්‍රතිපත්තිය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තියමයි කියලා. මම ඉතා ගෞරවයෙන් ඔබ තමනුන් ඉල්ලා සිටිනවා. මේ දෙමළ සිංහල මුස්ලිම් කියලා නැහැ. ජාතින ආගමන අපිට ජාතික නායකයෙක් තෝරගන්න වෙලාවේදී අපි සියලුම එකතු වෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව තෝරගත්තොත් තමයි අපිට අනාගතයේ තියෙන නැත්තම් අමාරු අනිවාර්ය වෙනවා. මම කල්පනා හිටියේ මේ ජනාධිපතිතුමා ඇත්තමයි කියන්නේ. කපටි ගම දන්නේ නැද්ද? බොරු කියන්නේ නැද්ද? හරි බයයි. අනිත් ජනාධිපති අපේක්ෂකලා ඔක්කොම කියනවා බොරු. ඒකක් දෙන්නම් මේකක් දෙන්නම් මේකක් දෙන්නම් එකක්වත් දෙන්නම්. අභියෝග කීපයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පරාජය බාර ගන්න බැරි වෙච්ච ඒ දූෂිත දේශපාලන කණ්ඩායම අපිට එරෙහිව විශාල මඩ අවලාද බොරු කියමින් තමයි නිකන් අර කුලප්පු වෙලා මේ මොහොතේ ඉන්නේ. 2023 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්බන්ධයෙන් පිට ගිවිසුම පාර්ලිමේන්තුවට දැම්මනේ. ඒ වෙලාවේ අනුර කුමාර මොකද්ද කිව්වේ? අපි මේකට විරුද්ධයි. විරුද්ධව ඡන්ද දෙන්නේ හේතුව ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ ණය නොගෙවන්න මහ බැංකු අධිපතිවරයා ගත්ත තීරණය සම්බන්ධව කියලා. ඒ නිසා අපි IMF ගිවිසුමට විරුද්ධයි කිව්වා. දැන් කියනවා IMF ගිවිසුමත් එක එකට යනවා කියලා ඉවරලා. ඒක හරියට 13 එපා කියන ටිල් විනුත් ඒගොල්ලෝගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරනකොට ඉන්නවා. 13 ඕනයි කියන හරිනිත් ඉන්නවා. සල්ලි තියෙන මිනිස්සුන් අරගෙන පොඩි මිනිහට දෙන කජ්ජද්ද කියලා පොන්රත් ඉන්නවා. V8 කියන අනරත් ඉන්නවා. ඇටනතුව ගංජ ගහන්න ඕනේ කියන ලාලුත් ඉන්නවා. හොඳ සෞඛ්‍ය පද්ධතියක් හදන්න ඕනේ කියන නලින්දත් ඉන්නවා. අපි වැටිච්ච වැටිල්ලෙන් අපි අත දීලා අපි උස්සන දිනවා. අපිට දැන් ඇවිදින්න පුළුවන්. අපිට ඇවිදින්න බැරි තත්ත්වයක් තිබුණේ. අපිට බස් වලින් යන්න බෑ. ත්‍රිවිලර් කාර්යය ඔක්කොම පාරේ උඩගෙන හිටියා පෙට්‍රල් නැතුව. මම විශ්වාස කරනවා තමුන්ලාගේ සේලු දෙනාම 21 වෙනිදා රනිල් වික්‍රමසිංහ මෙතුමාට විශේෂයෙන්ම අන්තිම මොහොතේ තීරණය ගන්න අය මේ රට අනාරක්ෂිත තත්ත්වයකට පත් වෙන වළක්වන්න, ඒ වගේම පළපුරුද්දක් නැති ගෝඨාභය මොඩල් කණ්ඩායම් වලට බලය අනේක වළක්වන්න, ඒ වගේම කයිවාරුකාරයන් වෙනුවට තමන්ගේ ඉතිහාසයේ පෞද්ගලිකව වෘත්තීමේ වශයෙන් වැඩපෙන්නපු දක්ෂයන් ඉන්න කණ්ඩායමකට බලය දෙන්න රටේ ජනතාව තීරණය කරමින් ඉන්නවා. ඒක අපිට දැනෙන සජිබ් ඉන්නේ පොඩි ළමයි කියලා. ඒගොල්ලගේ තියෙන බදනම වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කෝපය. ඒගොල්ලන්ට නෑ දර්ශනය. රනිල් වික්‍රමසිංහ දර්ශනයක් හදලා 20යි 27 100% ආර්ථික වර්ධනයක් තියාගන්න ඕන. 20යි 30 මෙච්චර තියාගන්න ඕන. 20යි 48 මෙච්චර තියාගන්න ඕන කියලා හදලා. අපි හරිනම් ඔක්කොම එකතු වෙලා ශ්‍රී ලංකාවේ රැසින් තියන්න ඕන නෑ. ඔබ S2 පියාගෙන ගිහිල්ලා 21 වෙනිදා චන්දකොලේ යටින්ම 3 වෙනියට තියෙනවා ගෑස් ටැංකිය. ගහන්න කතරයක්. අපි ජාත්‍යන්තර මුල් අරමුදලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. අපේ රජය බලයට පත් වුණායින් පස්සේ අපි මේ බර සෑම ශේෂ්ඨයකටම දානවා. බැංකු වලට, මහා පරිමාණ සභාගම් වලට, ඒ වගේම ලොකු බැඳුම් කර සභාගම් වලට ඒ බර බෙදලියඩ ආකාරයට අපි දානවා. අහලා බලන්නකෝ සයිත් කියන්නේ මොකක් ප්‍රතිපත්ති කියන්නේ? ඒගොල්ලෝ ප්‍රතිපත්ති කියන්නේ. ඒගොල්ලෝ වෙලා රට හදන්නේ කොහොමද කියලා කියන්නේ. ඒගොල්ලෝ ව්‍යාපාර හදතල් කියන්නේ. පටන් ගත් වෙලාවේ සිටම ජාතික ජන බලයේකට ඒක නායකින්ට බැන බැන එක තමයි.
1989 ජනාධිපතිවරණයට පස්සේ ඉතාමත්ම තීරණාත්මක ජනාධිපතිවරණය තමයි අපි හමුවේ තියෙන්නේ. මේකේ අපි ගන්න තීරණේ වැරදුනොත් අපිට නැති වෙන්නේ ජනාධිපතිවරයෙක් විතරක් නෙමෙයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මේ රටේ වෙළඳපොළ ආර්ථික ක්‍රමය මේ සියල්ලම නැති වෙන්න ඉඩ තියෙනවා. අන්තවාදී, විප්ලවවාදී, ඒ වගේම මේ රට ගිනි තියලා කපලා කොටලා විනාශ කරන්න ඕන කියන මතේ තමයි ලාල්කාන්තලා ඉන්නේ. හැබැයි එතන හරිණි අමරසිංහලා ඉන්නේ වෙනත් ලයින් එකක. දේශපාලන මණ්ඩලයේ 3ට 4ට කැඩිලා තියෙන්නේ. ඒක පුපුරන්න මේ 21 වෙනිදාගෙන් පස්සේ පුපුරන හැටි මේ රටේ ජනතාවට බලා ගන්න පුළුවන්. ජනාධිපති ඡන්දේ තියයි තියෙන දවසට ඉතින්. අයි මෙච්චර නිහඬ? නිහඬ වීම අර දන්නවනේ මේ මහමුහුද නිහඬ වුණාමත් ඒ නිහඬ වීම එක විශාල සුළි එනවයි කියලා හිතන් ඒක නිසා මගේ නිහඬ වීමත් එහෙම ගම අපට නෑ. දැන් ඔබතුමා තනි වෙලා නේද? නෑ මං තනි වෙලත් නෑ කවුරුත් මට එහෙම කරලත් නෑ කිසි කෙනෙක් මට එහෙම වැරද්දක් මට කිසිම තරහකාරයෙක් නෑ මම කවුරුත් එක්ක තරහත් නෑ. මේක තමයි විජේදාස රාජපක්ෂ මහත්තයාට උදව් කරන්නේ නැද්ද? කාටද උදව් කරන්නේ? අයියා ආන්නේ.